නිතරම යහපත් සිතිවිලි වලින් අපේ මනස පුරවා ගන්නවා නම් ඒ තුලින් අපිට පුළුවන් වඩාත් යහපත් දිවිපෙවතක් උදා කරගන්න. යහපත් සිතිවිලිත් එක්ක හැම දවසකටම හොඳ ආරම්භයක් දෙන්න අපි හැමෝටම පුළුවන්. විනදා වගේම මගේ YouTube channel එකට ඔයාලා හැමෝම ආදරයෙන් පිළිගන්නවා. ඉතින් හැම උදේම දකින්න ආස කරන දෙයක් තමයි මේ. දරුවොත් එක්කම දවසින් දවස මෙයාලත් ලොකු වෙනවා. අද ඉරිදා දවසක් නිසා චුට්ටක් විතර දවල් වුණා නැගිටින්න. ඉතින් බුදුන් වදින්න මල් කඩනකොට මට හිතුණා බුද්ධ පූජාවට කිරිපත් ටිකක් හදන්න ඕන කියලා. ඉතින් ගෙදර හැමෝටම කන්න මම උදේට කිරිපත් හැදුවා. හස්බන්ඩුයි බබාලයි තාම නිදි. ඉතින් එයාලා නිදි අතරේ මට උදේ කෑම නිදහසේ හදාගන්න පුළුවන්. මට මතක් වෙනවා ඉස්සර ගෙදර ඉන්න කාලේ මම රෑට අම්මට කියනවා උදේට කිරිපත් හදන්න කියලා. ඉතින් උදේට නැගිටිනකොට අම්මා කිරිපත් හදලත් ඉවරයි. ගෑනු දරුවෙක් අම්මා ළඟ ජීවත් වෙන කාලය තමයි ජීවිතේ නැවත නැවත එයා ලබන්න ආසම කාලය. අම්මගේ වටිනාකම දැනෙන්න ගන්නෙ අපි කසාද බැඳලා වෙනම ජීවත් වෙන්න ගියාට පස්සේ. මට හිතුණා උදේට කිරිබත් හදන නිසා ඉඹුල් කිරිබත් ටිකකුත් ඒකම හදාගන්න. ඉඹුල් කිරිබත් කන්න කවුද අකමැති? සාමාන්‍යයෙන් මං පොල් පැණි එකක් හදද්දී ටිකක් වැඩිපුර හදලා ෆ්‍රිජ් එකේ අරන් තියාගන්නවා. හැබැයි තවස් දෙකකට වඩා නම් තියාගන්නේ නැහැ. ඉතින් සීනි කැරමල් කරගනිද්දී රතු සීනි ගන්නව නම් ගොඩක් හොඳයි. මේ විදිහට සීනි හැන්දක් මුලින් දාලා ටිකක් කැරමල් කරගන්න. ඊට පස්සේ මම කරන්නේ උණු වතුර ටිකක් දාලා හොඳින් දිය කරගන්නව කැටිති නොහිටින්න. ඊට පස්සේ තමයි ඉතිරි සීනි ටිකක් දාලා අවශ්‍ය ප්‍රමාණයට කැරමල් කරගන්නේ. පොල් ටික කලවම් කරන්න කලින් එනසාල ඇට දෙකකුයි කරාබු නැටි දෙකකුයි මම හොඳට තලා ගත්තා. ඉතින් කැරමල් එකේ පදම හරි ගියාට පස්සේ පොල් ටික කලවම් කරගන්න. මම නම් කැමති පොල් පැණි එක ටිකක් තද දුඹුරු පාටට හදාගන්න. පොල් පැණි එකේ හොඳ පදම ගන්න වගේම හොඳ රසක් ගන්න නම් ගින්දර අඩුවෙන්ම තියාගන්න. ඔන්න දැන් මගේ කිරිපත් එකක් හරි. මුලින්ම මම ඉමුල් කිරිබත් ටික තමයි හදා ගන්න හදන්නේ. ඉතින් මේ මම හදන විදිහට තමයි ඉමුල් කිරිබත් ටික හදන්නේ. මට ඒ ටික නම් හදලා ඉවරුණාට පස්සේ වීඩියෝ කරගන්න බැරි වුණා. මොකද ආස කරන දෙයක් හදනකොටම කාලය ඉවර වෙන නිසා. මගේ බබාලා දෙන්නම ලැබෙන්න ඉන්න කාලේ මම කන්න ගොඩක්ම ආස කරේ කිරිපත්. මන් දන්න විදිහට ප්‍රෙග්නන්ට් කාලේ අම්මලා ගොඩක්ම කන්න ආස කෑමක් තමයි කිරිපත්. මට දෝනි ලැබෙන්න ඉන්න කාලේ කිරිපත් හදාගෙන කන්න මට වෙලාවක් ඕනුනේ නැහැ. ඒ නිසාද මන්ද අපේ දෝනි ගොඩක්ම කැමති කිරිපත් කන්න. ඉතින් මුල්ම කිරිපත් කෑල්ල මම බුද්ධ පූජාවට වෙන් කරා. මගේ පුංචි කිරිපත් එක අපි තුන්දෙනාට සෑහෙන්නයි හදාගත්තේ.
පුතාට ටිකක් හිම්බිරිසාව ගතියක් තිබුණ නිසා මං එයාට උදේට සීරියල් එකක් තමයි හදලා දුන්නේ. දෙන්නත් මේ විදිහ නැගිටලා හිටපු නිසා මම ඒ දෙන්නවත් ලෑස්ති කරගත්ත පුදුන් වදින්න. ඒ දෙන්නම ඔය බලන් ඉන්නේ මම ලෑස්ති කරපු දේවල් වලට අත ගහලා වඳින්න. පුංචි කාලේ ඉඳලම එයාලව ආගම දහමට හුරු කරගන්න ඕන. ඉතින් හැමදාම මම ගාතා කියද්දී දෝනිත් මගෙත් එක්ක ගාතා කියනවා. එයාට ලොකු තේරුමක් නැති වුණත් ටික දවසක් යද්දී එයා ඒකට ඉබේම හුරු වේවි. උතේ වැඩවලින් කොටසක් ඉවරුණාට පස්සේ මම පුංචි කාලයක් දුන්න වං වෙනුවෙනුත්. අපි හැමෝම කැමතිනේ ලස්සරට ඉන්න. ඉතින් ඒකට ලොකුවට මුදල් වියදම් කරගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. දරුවෝ ලැබුණා කියලා ඇයි අපි ගෙන නොහිතන්නේ? ඒ ප්‍රශ්නය ඔන්න ඔයාලට බාරයි. මේක පුංචි ට්‍රීට්මන්ට් එකක්. කෝපි වලින් තමයි මේක හදාගන්නේ. මං හිතනවා මේක ගොඩක් අය දන්න දෙයක් කියලා. සතියට දවස් 3ක් විතර මම මගේ මූණට මේ ස්ක්‍රබ් එක පාවිච්චි කරනවා. මම මේකට ගන්නේ කෝපි, රතු සීනි සහ ෆ්‍රෙෂ් මිල්ක් ටිකක්. ඉතින් කෝපි වලට පුළුවන් අපේ සම වයසට යන එක අඩු කරන්න. සමේ තියෙන අහිතකර දේවල් ඉවත් කරලා සමට හොඳ නිරෝගී දීප්තියක් දෙන්න පුළුවන් හොඳ ස්වභාවික දෙයක් තමයි කෝපි කියන්නේ. පොට්ට දෙන්නත් ඉතින් ඔන්න වොෂ් දාගෙන දැන් නිදා ගන්න තමයි ලෑස්ති වෙන්නේ. බබාලා ඉන්න අම්මලා දන්නව ඇතිනේ පොඩ්ඩොම දෙන්නෙක් ඉන්න ගෙදරක මොන වගේ යුද්ධයක්ද තියෙන්නේ කියලා. යමුද? මිදී ගන්න යමුද? හා? මිදා ගන්න යමුද? දොයි මත නැද්ද? නෑ. දොයි මත නැද්ද? දොයිය ගන්න යමු. නිර්වාණ්. බබාලා දෙන්න වෙනුවෙන් ලොකු කාලයක් වැය කරන්න ඕන නිසා මම කැමති මගේ දවස සැහැල්ලුවෙන් ගතවෙනවා කරන එක කරගන්න.
ආස කරන දෙයක් තිබුණොත් හස්බන්ඩ් මට ඒක කොහොම හරි කරලා දෙනවා. හැබැයි මේ කාලේ හැටියට අපි වියදම ගැන නම් ගොඩක් හිතන්න වෙනවා. මම කොළ ටික කඩාගෙන ඉන ඩිංගට තාත්තා පුංචි ගෝලයක් අරගෙන කරදර කරන්න ගත්තා. ඉතින් හස්බන්ඩ් ඒ වැඩේ කරන්න ඉඩ දෙන්න ඕන නිසා මම බබාලා දෙන්නට දවල්ට කවන්න එළියට එක්කගෙන ආවා. හස්බන්ඩ් ලොකු වෙලාවක් ගියේ නම් නෑ මේ ටයිල් ටික අල්ලගන්න. ඉතින් මගේ කිචන් එක ලස්සනට තියාගන්න පුළුවන් හැම විදිහටම මට උදව් කරන්නේ මගේ හස්බන්ඩ්. මං එයාට ඒකට ස්තුති කරනවා. දවල් කෑමෙන් පස්සේ බබාලා දෙන්නත් එක්ක මං ටිකක් සතුටු වුණා. හවස අමතර වේලට මට බබාලා දෙන්නට මොනහරි හදලා දෙන්න ඕන වුණා. කලින් හදාගත්ත පොඩි පීසා මෝලියක් ෆ්‍රිජ් එකේ තිබුණ නිසා මං ඒකෙන් පොඩි පීසා එක් මෆින් හතරක් හදාගත්තා. බබාලට හදන නිසා මේකට ගොඩක් දේවල් එකතු කරගන්න බෑනේ. ඉතින් මම මේකට ගත්තේ බිත්තරයි ක්‍රීම් චීස් ටිකකුයි. ඉතින් අපේ පොඩි කාලේ අපේ ගෙදර අවන් එකක් තිබුණේ නෑ. අපි ටිකක් ලොකු වෙති තමයි තාත්තා අවන් එකක් ගෙනාවේ. ඉතින් මට මේවා හදද්දි මතක් වෙනවා අපේ තාත්තා ඒ කාලේ අපිට කන්න කේක් බනිස් වගේ දේවල් ගෙදර හදලා දෙනවා. සමතර වේල ගණිත ටිකක් හවස් වුණ නිසා බබාලා රැකෑම ගන්න කොට ටිකක් රෑ වුණා. මගේ මීල් ප්ලෑන් එකේ විදිහට මම සතියකට තමයි එළවලු ගේන්නේ. ඉතින් අද තමයි ඔන්න හස්බන් එළවලු අරගෙන ආවේ. පළතුරු වගේම එළවලුත් මම හොඳට හොදලයි ෆ්‍රිජ් එකට දාන්නේ. විනාගිරි මිශ්‍ර වතුර වලින් තමයි මම එළවලු සෝදන්නේ. විනාගිරි කියලා කියන්නේ ස්වභාවික ප්‍රබල පිරිසිදුකාරකයක්. විනාගිරි වල තියෙන ආම්ලිකතාවයට පුළුවන් අහිතකර විසබීජ බැක්ටීරියා ඉවත් කරන්න. මට හිතුණා අදත් ඔයාලගේ ජීවිතයට පොඩි දෙයක් එකතු කරන්න ඕන කියලා. අපේ මනස අවුල් වියවුල් කරන පීඩාකාරී දේවල් වලින් පුද්ගලයින්ගෙන් අපි ඈත් වෙමු. ඊර්ෂ්‍යාව, වෛරය නොමැති නිර්ලෝභී මිනිසුන් වෙමු. එවිට අපේ ඉදිරි ගමන ගැන අප තුළ පැහැදිලි දැක්මක් නිර්මාණය වේවි. හදිසියෙම මගේ වීදුරු පෝතලයක් බිම වැටිලා බිඳුණා. ඒකේ චූටි කෑල්ලක් පුතාගේ කකුලේ ඇනිලා චුට්ටක් කකුල තුවාලු වුණා. හැබැයි යා ගොඩක් කැඬුවා. ඉතින් අද මටත් නිින්දට යන්න උනේ ගොඩක් දුකින් ඒක නිසා.